බදුසාහන විතරක්ද වංචාවන් පසුගිය වකවානුව තුළ මේ රටේ මාතෘකා වඩු නෙමුණාද සීනි වචාව සුදුලනු වංචාව ඒවගේ පොල්තෙල් වචාව නැනෝ පොහොරවලින් කළ වංචාවන් ඒගේ යකෝ මේ රටේ ඔහොර කඳුලක්වත් හලන්න නැතුව නැවකට සල්ලි අරංගිය අපේ. රෘපියන් වලින් දරගී නෑ ඩොලර් වලින් අපට චීන අසූචිනවටත් ගෙවන්න සිද්ද වුණා. අනිත් එක මිත්‍රවරුණි මේ රටේ කොවි වියසනය වෙලා වෙදිී මේ අන්ද මන්ද වෙන මේ දේශපාලන බලය බෙහෙත වෙනුවට පැනියහව්වා මුට්ටි ගඟ දැම්වා හැබැයි අන්තිමට අපිට කියන්තින්නේ අපිව ෙල්ල මිරිකිය නැතිව විතරයි. රට ආදායම මුලු ආදායම. ට්‍රීලියන එකයි දසම තුළක් වෙනකොට සල්ලි අච්චු ගහනෝ නම් එකයි දසමහ ට්‍රලියන පමණ ප්‍රමාණයක් මිත්‍රවරුණී රටේ අනි වාරම්ම උද්ධමනය වැඩි වෙන. උදමනය වැඩුවවා කිය කියන්නේ ඒ රට තුළ පාරි භෝගිකයට තමන්ගේ අතතින මුදලින් ගන්න පුළුවන් හැකි බාණ්ඩ ප්‍රමාණය සීමාවෙනෝ එතකට ගෙනපු මුදලට ලැස්තුට බඩුගෙන් යන්න බෑ එතකොට ගෙදරන්න දරුවා වැඩිහිටි අම්මා රෝගාතුර වෙච්ච තාත්තා. තමන්ගේ ගෙදර වැඩැල්ලන ස්වාමියට කොමද කැෑමටික හදල් දෙන්නේ. තමන්ගේ ඇක ඉන්න දරුවට තමන්ට කිරියරෙන්නේ නැත්තා කොහොමද දරුවට වේදුරුවත් දෙන්නේ. මිත්‍රවරුණි ඒක තමයි කියන්නේ ආර්ථික දැක්ම ආර්ථිකය රික්්‍යයක් බවට පත්කිරීමේ ගමන්මගේ ප්‍රතිබල තමයි ඒ ඔබ තුමාලත් මගේ අහිංසක රටේ වැසියන්ටත් මටත් පාලකයටත් සමහර විට ගරි දෙෙන්න්න දැනන පටන් ගන්නේ දැන්. රට මිනිස්සුන්ට තමන්ගේ ආදායම තමන්ගේ ගෙදර වියදම සොයාගන්න තමන්ගේ වාහන පැට්‍රටික් ගහන්න යන්න ඕන පොලිමින් වෙනවා. තමන්ගේ කඩාාවටිච්ච හදන්න තියන ගොඩනගන්න තියන ගෙදෙට්ට සිමෙන්තිකොට්ටේ ගන්න පෝලිමයන්ුව වෙන බත්ටික කැඳ ටික හරි උයන්න තියන ගෑස් එක ගන්න. පෝලිමේ ත පින්න වෙනවා. මිත්‍රවරුණ මේ රට තවට්ටිකක් යනකොට මොකද වෙන්නේ. ආනයනය සීමකිරීම තුළ වැසිකිලි පෝච්චියගේෙන් නැත්තං හෙටදිනට වෙන අපේ රටේ ජනතාවට වැසිකිලි පෝලිමට ටොයිල්ට. කිව් එක කටයුතු කරන්න. මිත්‍රරණි මේ රජය මනෝවිද්‍යාත්මකව ඒ උපක්‍රම භාවිතා කරමින් තමයි මිල ඉහල දැමීම් කරන්නේ. ඉස්සල්ල හිගේ ඇති කරනවා අවශ්‍යතාවය දැනෙන්නරනවා ඉල්ලුම. දියවරු කරනවා ඊට පස්සෙමිල වැඩිරන.